දැන් විදු ඇවිල්ලා ඉන්නේ මේ වීල් ඇලයින්මන්ට් කරන තැනට. අපි කලින් බැලුවා වීල් බැලන්සින් කියන්නේ මොකද්ද කියලා, වීල් බැලන්ස් කරන එකේ වැදගත්කම බැලුවා. දැන් අපි බලන්න යන්නේ වීල් ඇලයින්මන්ට් කියන්නේ මොකද්ද, මොකද්ද මේකෙන් වෙන්නේ, කොහොමද මේක කරන්නේ කියන එක ගැන. වීල් ඇලයින්මන්ට් කියලා කියන්නේ වාහනයක ටයර් ඇතුළ සහ පිටත ගෙවෙන එක වළක්වා ගැනීම තමයි මූලික සිද්ධාන්තය. අපිට පුළුවන් ඒක යන්ත්‍රය මගින් ඒ තියෙන කැම්බර් පොසිෂන් එක, කැස්ටර් පොසිෂන් එක, ටෝයින් බැරල් එක කියලා කියනවා, ඒ තුනේම කැටගරියෙන් තමයි මේ ඇලයින්මන්ට් එක කරන්නේ. ඒකෙන් වෙන්නේ අනිවාර්යයෙන්ම වාහනේ ධාවනයේදී කන්ෆර්ටබල් එක පාසුවෙන් එළවීම, නැත්නම් මූලික සිතා තමයි ටයර් එකක් පැත්ත නොගෙවීම ගෙවීම වළක්වා ගැනීම. එතකොට අපි වීල් බැලන්සින් එකේ මේක වෙනස් වෙන්නේ කොහොමද? වීල් බැලන්සින් එකයි ඇලයින්මන්ට් එකයි ලොකු වෙනසක් තියෙනවා. වීල් බැලන්සින් එකෙන් කරන්නේ වාහනේ ධාවනයේදී වෙන ස්ටීරින් බබ්ලින් එක නැති කිරීම. වීල් ඇලයින්මන්ට් එකෙන් කරන්නේ ටයර් පැත්ත ගෙවීම වළක්වා ගැනීම. කොහොමද එතකොට දැන් මේක කරන්නේ? මේ කරන්නේ මේ ඩිජිටල් තාක්ෂණය අනුව මේක කරන්න පුළුවන්. මැනුවල් තාක්ෂණය අනුව කරන්න පුළුවන්. මැනුවල් කරනකොට මේ කාර්මිකයාගේ දැනුම අනුවද ඒක? ඔව්, මැනුවල් කරන්න හොඳ ප්‍රායෝගික දැනුමක් අවශ්‍යයි. ඩිජිටල් කරීමේදී ඒ ඩිජිටල් මැෂින් එකේ තියෙන දන්තයන්, ඒ දන්තයන් බලාගෙන ඇලයින්මන්ට් එක කරගන්න පුළුවන්. ඉතින් මැනුවල් කරද්දී ලොකු ඵලපුරුද්දක් තියෙන කාර්මිකයෙක් තමයි මැනුවල් මැෂින් එකෙන් කළ යුත්තේ. මෙතන තියෙන ඩිජිටල් මැෂින් එක, මේ තියෙන මැනුවල් මැෂින් එක. මේක තමයි මැනුවල් මැනුවල් මැෂින් එකේ ලෝකේ එන්න තියෙන වාහනයක් හරි ඇලයින්මන්ට් කරගැනීම හැකියාවක් තියෙනවා. ඩිජිටල් එකේ ප්‍රෝග්‍රෑම් කළ යුතුමයි තියෙන මොඩල් එක. ආ, ඒ කියන්නේ ඩිජිටල් එකේ වාහනේ වර්ගයට අදාළව තමයි ඒකේ රීඩින්ග්ස් තියෙන්නේ. මේක තමුගේ පළපුරුද්ද අනුව හැකියාව අනුව මේ මැනුවල් මැෂින් එකෙන් ඇලයින්මන්ට් එක කරගන්න පුළුවන්. ඒක තමයි ඇක්ටුවේටර් මැෂින් එක. මැනුවල් තාක්ෂණය, ලේසර් මැෂින් එක. වීල් ඇලයින්මන්ට් එකක් කළේ නැතොත් වෙන්නේ ටයර් එකේ පැත්තෙන් ගෙවෙනවා. ඔව්, එළිය හෝ ඇතුළ ගෙවෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාහනේ ධාවනයේදී අපිට අවශ්‍ය විදිහට හෑන්ඩල් කරගන්න බෑ. ඒ කියන්නේ සරලවම කියනවා නම් මේකෙන් කරන්නේ ඇක්සල් එකේ ටයර් එකේ හරි කෙලින් තියෙන එක. කෙලින්ම තියන්නේ මේකේ තියෙන ඇන්ගල්. ඒකට කියලා කියනවා කැම්බර් පොසිෂන් එක, කැස්ටර් ඇන්ගල් එක, ටෝ ඉන් එක, එහෙම නැත්නම් පැරල් එක. එක එක වාහනේ ඩෙවෙනස් ඇලයින්මන්ට් එක තියද්දී කැම්බර් යනු තමයි ටෝ එක තියාගන්න අපි ගොඩක් දුරට උත්සාහ කරන්නේ. කිසිම වාහනයක හරි කෙලින් තියෙන තත්වයක් නැහැ. ඒ කියන්නේ දක්වන 0 වගේ නම් වංගත පැත්ත මයිනස් පැත්තට තමයි අරගන්නේ.